අයිබෝන් ආයුෂ බොහෝ වේවා ප්‍රදී අසංගතත් එසේම වේවා ඔබටත් එසේම වන්නට ප්‍රාර්ථනා කරමින් අපි මේ සුන්දර ඉරිදාව ආරම්භ කරමු ආරම්භ වෙන්නේම රටේ පවත්නා තත්ත්වය පිළිබඳ ඇඳිරි නීති තත්ත්වය පිළිබඳ නවතම වාර්තාවක් එක්ක සහ මේ උදෑසන උදාවන්නේ රටටම ඇඳිරි නීති තත්ත්වයක් එක්ක ඊයේ රාත්‍රියේ පටන් අපි දෙන්නම එද්දි මග දැක්කා බොහොම වාහන අඩුයි ඒක තමයි ඇත්තටම ඉතාම හොඳ තත්ත්වයක් මොකද පාරට බහින්න එපා පාරට එන්න එපා අත්‍යවශ්‍ය කටයුතු සියල්ල ඊයේ වෙනකොට අවසන් කරලා නැත්නම් ඉදිරි දිනයත් ආරක්ෂා සහිතව ගෙදරම රැඳිලා ඉඳලා ඊට පස්සේ කොහොම හරි මේ වෙලාවේ ආරක්ෂිතව ගෙදරට වෙලා ඉන්න කියන පණිවිඩය අපි ලබා දෙන්න ඕනේ ඒ නිසාම තමයි මේ විදිහට ඇඳිරි නීතිය ප්‍රකාශ කරලා තියෙන්නේ ඔව් ඊයේ රාත්‍රියේ සිට යනුව අඟහරුවාදා අලුයම දක්වා මේ දින දෙකේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා හෙට දවසේත් එසේමයි ඉන් අනතුරුව මොකද්ද සිද්ධ වෙන්නේ කොළඹ ගම්පහ දිස්ත්‍රික්ක දෙකේ අයටත් යම් සහනයක් විහිලක් ලැබෙන පාටක් තියෙනවා අපි මුකුත් ඒ ගැන නොකිය මේ සම්බන්ධ වාර්තාව ඇඳිරි නීති නවතම නිවේදනයේ පිළිබඳ ප්‍රවෘත්ති වාර්තාව ඊයේ දවසේ අපගේ ප්‍රවෘත්ති ප්‍රකාශය අඩංගු වුණා ඒ වෙත අවධානය යොමු කරමු जनाधिपति ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ මැයි මාස 26 වන අඟහරුවාදා සිට දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා පමණක් බවයි. මැයි මාස 26 වන අඟහරුවාදා සිට දිවයිනේම ඇඳිරි නීතිය මෙලෙස ලිහිල්වද්දී කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයේද ජනතාවට අවස්ථාව උදාවනවා. කෙසේ වෙතත් පෙර දැනුම් දුන් පරිදිම අද රාත්‍රී 8ට පැනවෙන ඇඳිරි නීතිය මුළු දිවයිනටම බලපෑත් වෙන අතර ඇඳිරි නීතිය යලිත් ලංකාවෙම ඉවත්වන්නේ අඟහරුවාදා එනම් 26 වනදා අලුයම 4ටයි. ඒ අනුව හෙට සහ අනිද්දා 24 සහ 25 යන දෙදින තුල ලංකාවටම ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. ඔව් අපි කතා කර කර හිටිය ඊට පස්සේ මොකද වෙන්නේ කියන එක පිළිබඳව සහ ප්‍රගීත් දැන් මේ මේ සාමාන්‍යයෙන් තිබුණේ රාත්‍රී 8ට ඇඳිරි නීතිය පනවලා උදෑසන 5ට ඉවත් කිරීම. නමුත් 26 වෙනි දින ඉඳලා මේවත් වෙනස් වෙනවා. රාත්‍රී 10 ඉඳලා අලුයම 4 දක්වා ඇඳිරි නීතිය පවතිනවා. ඉන් පස්සේ දිවා කාලයේදී අපිට සාමාන්‍ය පරිදි කටයුතු කරගෙන යාමට ක්‍රමානුකූලව ඒක අපි හොඳට ඔළුවේ තියාගමු ක්‍රමානුකූලව ඉඩ කඩ සැලසෙනවා පෙර තිබූ තත්ත්වෙන් සියල්ල එකවර බලාපොරොත්තු වෙන්නට බෑ එකවර මේ පාරට එන්නත් එපා නගරෙට එන්නත් එපා හැමෝම ගෙවල් වල ඉන්න තාමත් අපි ඒ කියන්නේ අමුතුවෙන් සාමාන්‍ය අමුතුවෙන් විශේෂ කොට සදහන් කළත් නොකළත් අපි අවබෝධ කර ගැනීම වැදගත් අප අපට සංග වාරණයක් පනවා ගැනීම වැදගත් අත්‍යවශ්‍යම කාරණා සඳහා තමයි අපි දැනටත් තවදුරටත් ඉදිරියට එළියට එන්නේ කියන කාරණාව හැකිතාක් අප පරිස්සම් වීම ඉතාමත් වැදගත් තනි තනිව අප එහෙම කටයුතු කරනකොට ඒක මුළු මහත් රටටම කරන උදව්වක් උපකාරයක් බවට රටේ ආරක්ෂාව සහතික කිරීමක් තහවුරු කිරීමක් බවට පත් වෙන අසංග ආරක්ෂාව තහවුරු කරන්න සහතික කරන ආරක්ෂක අංශම ඉන්න ඕනේ නේ අපිටත් පුළුවන් ඒක කරන්න ඒ විදිහෙන් අන්නේ විදිහෙන් තමයි අපිට පුළුවන් ඔය අතරේ දැන් ඊයේ රාත්‍රියේ සිට ක්‍රියාත්මක ඇඳුරි නීති තත්ත්වය කඩ කරන අය පිළිබඳව දැඩි සෝදිසියෙන් විමසිල්ලෙන් ඉන්න බව නියෝජ්‍ය පොලිස්පතිතුමා අජිත් රෝහණ මහතා සඳහන් කළා. පහුගිය ඉරිදත් මේ විදිහටම සම්පූර්ණම මුළු රටටම ඇඳිරි නීතිය පනවා තිබුණා. මේ කිව්ව කාරණා නොතකා ගියපු හුඟක් අය පොලිස් ස්ථානවල දවස් දවස් දෙක ගත කරන්න සිද්ධ වුණා. ඒ සියලු දෙනා අත්අඩංගුවට ගත්තා. කිසිම සොයා බැලීමකින් තොරව මොකද අත්‍යවශ්‍යම කාරණාවක් වෙනුවෙන් ඒ අදාළ බලපත්‍රය අරගෙන යනවා මිසක් එළියට යන්න එපා කියන කාරණාව අපි අදත් මතක් කරනවා. ඔන්න නොකියුවා කියන්න එපා. හොඳින්ම කියුවා. ඉතින් කොහොම හරි අපි ඔය නිවේදනවලට අවධානය දෙමින් ඒට අනුකූලව කටයුතු කරමින් අපේ පරිසමත් අනික් අයගේ පරිසමත් රටේ පරිසමත් සහ ඉතා ඉක්මනින් අපිට ඕනේ නම් නැවත යථාර්ථයට පත් වෙන අපේ කටයුතු කරගන්න ළමයි ටික ඉස්කෝලේ යවන්න මේ ඔක්කොම කරගන්න ඕනේ නම් අපි බොහොම ප්‍රවේශම් වෙන එක අසංග කිව්වත් වගේ ඉතාමත් වැදගත් වේවි. ඒ නනතුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙද්දී ඒ කටයුතු කරන්නේ කොයි ආකාරයකද දැන් යම් මේ ගැටලුවක් එන්නට පුළුවන්
අවස්ථාවක් ලැබුණාට කොළඹ ගම්පහ දිස්ත්‍රික්ක දෙකේ ඒ දිස්ත්‍රික්ක අතර හුවමාරු වීම ඒ දිස්ත්‍රික්ක අතර ගමන් කිරීම කුමන ආකාරයෙන් මේ පිළිබඳව අපි ඉදිරියේදී වැඩිදුරටත් ඔබට තොරතුරු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා අප ඒ සමග අවධානය දෙමු අසංග දැන් අද මේ සත්‍යාග පුවත්පත් කීපය අතරේ අපට විශේෂ පුවතක් දකින්නට පුළුවන්කම තිබෙනවා සත්‍යාග අරුණේ මහකන්නේ වීඑස් වෙන්න ඉදිරි මාස 10කට ඇති කියලා මම මේක විශේෂ පුවතක් විදියට දකින්න හේතුව දැන් මේ දිනවල සහල් ඉංගියක් ඇති වේවි කියන එක පිළිබඳව කතා බහට ලක් වෙමින් තිබෙනවා සහල් මිල පිළිබඳව යම් අර්බුදකාරී තත්වයක් ඇති වෙලා තිබෙනවා එහෙම තියෙද්දි අර සහල් ඉඟ වේවි නැති වේවි කියලා හිතමින් ඉන්නකොට ඉදිරි මාස 10කට ඇති වෙන්න හාල් තියෙනවා කියන එකම හොඳ පුවතක් ඒ වගේම මේ ප්‍රශ්නේ මීට පෙර සතිගීපයකට කලිනුත් ඇති වුණා ඒ වෙලාවේදී අපේ ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන් අපේ රණවිරුවන් මැදිහත් වෙලා මේ වෙනුවෙන් සියල්ල ක්‍රියාත්මක කළා ඉතාම කෙටි කාලයක් තුල පැය ගණනාවක් පැය කීපයක් ඇතුළත මේ වෙනුවෙන් ක්‍රියාත්මක වුණා මේක තමයි රටක නිවැරදි ආකාරයට ගමන් කරනවා කියලා කියන්නේ නියම පරිපාලනයක් තියෙනවා කියලා කියන්නේ ඒ නිසා මේ ගැටලු මොනවා ආවත් මේවට විසඳුම් තියෙනවා අනිවාර්යයෙන්ම දැන් මේ මහකන්නේ වීඑස් වෙන්න ගැන කතා කරනකොට යලකන්නේ ඉන්න අපිට දැන් මේ වෙලාවේ රට ක්‍රියාත්මක වෙන්නේ එහෙමයි ඒ පිළිබඳව ප්‍රවෘත්ති වාර්තාවකුත් තියෙනවා නාමල් කරුණාරත්න මහත්මයාගේ අදහස් දක්වීමකුත් ඇතුළේ තියෙනවා මේ ඇති වී තිබෙන අර්බුදකාරී වාතාවරණයත් එක්ක ඌන් මේ අර්ථකථනය කරන ආකාරය කොහොමද කියන එක ඉස්සෙල්ලාම අපි ඊයේ ප්‍රවෘත්ති ප්‍රකාශය හැසිරෙන් බලලෙමු ඉතින් අපේ මුතුන් මිත්තොන්ගේ කාලින්දන් අපි දන්නවා අපේ වැහිපල රටාවත් එක්ක කන්න දෙකයි තියෙන්නේ. ඒ යල කන්න මහ කන්න. දැන් අපි මේ ඉන්නේ යල කන්නේ. එහෙමනම් ආණ්ඩුවක වගකීමක් තමයි මහ කන්නට අදාළව වගා කරන භූමි ප්‍රමාණය වැඩි. ඊට සාපේක්ෂව ගැලපෙන විදියට පොහොර ටික ගෙනල්ලා තියාගෙන ඊට ලකලෑස්ති වෙන එක ආණ්ඩුවේ වගකීමක්. දැන් උදාහරණයක් ගත්තොත් දැන් මේ දවස්වල වහිනවා. දැන් ඊතණ්ඩ හදිසියෙ වැහැලා ගව් ටික පිළිල ගියාට පස්සේ ඒ ගොවියට වගා කරන්න ඉපා කියන ඒකට ගැළපෙන විදියට පොහොර ටික ගබඩා කරලා සූදානම් වෙන එක ආණ්ඩුවක වගකීමක් ඒ වගකීම ආණ්ඩුව ඉෂ්ට කරේ නැහැ ඒ වගකීම ආණ්ඩුව ඉෂ්ට කරේ නැහැ නමල් කරුණාරත්න මහත්මයා චෝදනාව කෙලින්ම ආණ්ඩුවට පවරනවා ඔහොම තියෙද්දී ඊයේ දවසේ පාරිභෝගික සේවා අධිකාරිය හදිසි පරීක්ෂාවකට ලක් කිරීමක් කරනවා පොළොන්නරුව ප්‍රදේශයේ මැදිරිගිරියේ පිහිටා තිබෙන ප්‍රධාන හාල් මෝල් කිහිපය පරීක්ෂාවකට ලක් කිරීමක් සිදු කරනවා ලංකාවේ නමගිය ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන්ට ඇතැම් දේශපාලකයන්ට අයත්ව තිබෙන මේ හාල් මෝල් පරීක්ෂාවේදී යම් යම් මුණුසුම්කාරී තත්ත්විනුත් අපට දකින්නට ලැබුණා මේ නමල් කරුණාරත්නගේ නමත් කියවුණා ඒතන නමත් කියවුණා එතනදී ඒ වගේම පොළොන්නරුව නියෝජනය කරන ප්‍රබල දේශපාලනඥයෙකුගේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ නමත් දැඩි ලෙස කියවෙනවා විවේචනය වෙනවා සහ ඔහු කතා කරනවා විවෘත මාධ්‍ය තුල කතා කරන්න එන්නේ සාකච්ඡාවට එන්නේ මම කිසිම කොලයක් නැතු වෙන්නම් එහෙම එකක් දැක්ක අපි කොහොම වුණත් අර ඒ ඇතුලේ කියවෙච්ච කාරණා කීපයක් තියෙනවා සංග විශේෂයෙන් මේ රජයේ පාලන මිලක් නියම කිරීම මේ අර්බුදයට හේතු වාද කියලා එක පැත්තකින් සැක සංකා මතු වෙනවා කොහොම වුණත් මිනිස්සුන්ට අඩුවට ගන්න තිබිච්ච බොහෝ දෙනා ගත්තු නාඩු හාල් වලට මොකද වුනේ නාඩු සහල් වලට වෙච්ච දේ පිළිබඳව ගැටලුකාරී තත්ත්වයෙන් දැන් පහුගිය දිනවල වාර්තා වුණා කීරි සම්බා කිලෝ ඔය වගේ ප්‍රධාන දැන් අර ඔබ කියන ස්ථානයේ පරීක්ෂා කිරීමේදී අහනවා මාධ්‍යවේදීන් ඔබ ගාව නාඩු නැද්ද කියලා නෑ මං ගාව නාඩු නෑ මං ගාව තියෙන කීරි සම්බා මං ගාව නාඩු නෑ කියලා කියනවා ඉතින් ඕකයි තත්වය. ඉතින් එතකොට පාරිභෝගික අධිකාරී සභාපතිතුමා ඇතුළු නිලධාරීන් තමයි මේ හදිසි පරීක්ෂාවට සහභාගී වුණේ විශේෂ කාර්ය බලකාය ආරක්ෂාවත් ඇතුවයි මේ ගමන ගියේ. එහිදී කරුණු කාරණා රැසක්ම එළියට ආවා. ඒ අනුව අවසාන වශයෙන් ගත්තොත් එහෙම දැන් මේ ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නේ තමයි හංගගෙන ඉන්නවද කියන එක. තෝක හංගගෙන ඉන්නවද කියන එක. ඩැනිල් සිරිසේන මහත්මයා මේදී පැහැදිලිව කියනවා හංගගෙන ඉන්නවා නම් මේක ආණ්ඩුවටම දීලා මම ඉරේ ආණ්ඩුවට ලෑස්ති කියලා තමයි එතුමා ඍජුවම ප්‍රකාශ කරන්නේ කෙසේ හෝ වේවා මේ වෙලාවේ ජනතාවට අවසාන වශයෙන් මේ කතිකාවත් මේ සියල්ල සාකච්ඡාවන් පසක තබලා අපි ඉල්ලා සිටින කාරණාව තමයි ජනතාවට ඉදිරියේදී හිගේකින් තොරව සහල් ලබා දෙන්න පුළුවන් නම් හොඳයි කියන එක පාරිභෝගික සේවා අධිකාරිය සභාපතිතුමත් එහෙදී මතු කරන කාරණාවක් තියෙනවා දැන් මේ විදියට කටයුතු කරොත් දිගින් දිගටම හිතුවක්කාර විදියට හැමෝම කටයුතු කරන්න ගත්තොත් එහෙම ආණ්ඩුවට පුළුවන් වේවි රටින් හරි හාල් ගෙනල්ලා රටේ ජනතාවට කන්න දෙන්න කියලා හැබැයි අපි බලාපොරොත්තු වෙන විසඳුම ඒක නෙමෙයි ඒක සහ අපිට ගැටලුවක්
මතුවෙනවා මේ දැන් ඒ යම් තැන්වලදී කියවිච්ච කාරණා තියෙන අපිට මේක වහලා දාන්න පුළුවන් වහලා හිරියන්න මේ කාරණා ඇතුලේ අත්‍යවශ්‍ය ගණයට පත් කරලා තියෙන සහල් මෝල් කොහොමද එහෙම හිතුමනා අපිට කටයුතු කරන්න කියන ගැටලුවත් අසංග මෙහිදී මතුවෙනවා ඉතින් මේක සෑහෙන සංකීර්ණ ප්‍රශ්නයක් කෙසේ වෙතත් මේ සහල් පිළිබඳ මොන දේ නැතත් හාල් පොලිටික ජනතාවට තියෙන අපි පහුගිය කාලේ එහෙමයි හිතුවේ සහල් මේ 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 රටක් විදිහට රජයක් විදිහට මේක පාලනය කළ යුතුයි ඒ නිසා මේ පාලනයකින් තොරව කාලාන්තරයක් තිස්සේ ඉඳලා පාලනය කරනකොටත් පොඩි මේක මේ මේ පුරුදුත් නැහැ සහ මේ අය බලනවා පරණ ක්‍රමයටම ආයෙ එන්න පුළුවන්ද කියලා හැබැයි එහෙම බෑ රටේ පාලනයක් තියෙනවා දැන් ඔතන හඳුනා ගන්න පුළුවන් වෙච්ච රජෙන් පාලන මිල දාලා මේ කටයුතු කරගෙන යනකොට අපිට පෙනී ගිය තත්ත්වය තමයි මේ කියවිච්ච කාරණාව තමයි හිතන්නකො 89ට දැම්මට කිලෝ එක ඕක පහලින් එල්ලනවා ට්‍රාන්ස්පෝර්ට් එක ප්‍රවාහන වියදම ඊළඟට අද චාර්ජස් කියලා අනිකුත් වියදම් එල්ලන්න පටන් ගන්නවා එතකොට තමයි කිලෝ එකේ ගාන ඉහළ යන්නේ ඒ නිසා අන්න ඒ කෙරෙහි අවධානය යොමු කිරීම පාරිභෝගික සේවා අධිකාරියෙන් පැහැදිලි ලෙස ඉල්ලීම් කරේ පුළුවන් නම් ඔය දෙක අයින් කරන්න හැබැයි මම දැක්ක රජු සිවිසෙන මහත්තයන් කියනවා අපි එල්ලන්නේ අපි අයින් කළා දානවා කියලා එහෙම එකක් තියෙනවා නම් අයින් කළා දානවා කියලා අනික ඇත්ත එහෙම කටයුතු කරොත් මේ මිලෙහි යම් වෙනසක් ඇති කර ගන්නට බැරි වෙන එකක් නෑ කියලා සහ සහල් මේ හිඟයකින් තොරව වෙළඳ පැටිනිකුත් කරන්න හැකි වේවි කියලා අප විශ්වාස කරනවා හොඳයි අපි උතනින් එහාට යමු හාල් වලින් එහාට යමු විශේෂ ප්‍රවෘත්තියක් විදිහට මේ මුල් පුවත විදිහට සටහන් වෙනවා මෞබිම පුවත්පතේ සතියක අරුණත් ඒ පිළිබඳව වාර්තා කරන මම මේ කාසු කරන්න සූදානම් වුණේ අසංග ඉදිරිපත් කළ ප්‍රධාන සිරස්සලයේ මේ සිරස්සලයේ අරුණ පුවත්පතේ සිරස්සලයේ කොරෝනාවෙන් රට යම් දුරකට පාලනය වෙලා ඡන්දය තියන්න සමගි ජන බලවේගයේ ජාතික සංවිධායකවරයා විදිහට 37 නායක මැතිතුමා කරන යෝජනාවක් තමයි තියෙන්නේ. ඒ අතරේ අනු සිරස්සල කීපයකෝ දකින්නට පුළුවන්කම තියෙනවා. පාර්ලිමේන්තුවත් නැහැ, පළාත් සභාවක් නැහැ. ජනාධිපති හා භාරකාර ආණ්ඩුව රට පාලනය භයානකයි කියලා ඔහු කියනවා. දේශපාලන පක්ෂ හා මැතිවරණ කොමිසම එකගත් කෝනේ ඡන්ද මැදිස්ථානයේම ඡන්ද ගණන් කිරීමට යෝජනා මේ ආදී කාරණා කීපයක් ඇතුළත් වෙනවා දැන් මේ වෙලාවේ රටේ කටයුතු කරමින් ඉන්නේ ජනාධිපතිවරයා සහ පැවතින රජයේ විසින් කැබිනට් අමාත්‍යවරු විසින් තමයි මේ කටයුතු සිදු කරමින් ඉන්නේ කියන එකත් අපි විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ බාහාරකාර ආණ්ඩුවක් අද දින මෙතන සඳහන් වුණාට කොහොම වෙතත් දැන් මේ මැතිවරණය පිළිබඳව වෙනස් මතයක් දරපු පාර්ශවවත් දැන් මේ වෙනකොට වෙනත් තැනකට පැමිණ ඉදීම පිළිබඳව ජනතාව වික්ෂිප්ත වෙන්නත් පුළුවන් අසංග. නමුත් දැන් පහුගිය දිනක මේ පිළිබඳව තීන්දුව తీරන ලබා දීමේදී සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තීරණාත්මක සාධකයක් බවට පත් වුණා. මොකද ප්‍රගීත් දැන් අපේ රටේ මේ කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක විශේෂයෙන්ම COVID-19 නව කොරෝනා වෛරසයත් එක්ක තමයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ කාර්යභාරයේ භූමිකාව ජනතාව ඉතා හොඳින් වටහා ගන්නේ. නමුත් විදේශ රටවල් වල දැන් ඊයේ අපේ උදෑසන සාකච්ඡාවේ ආපු විශේෂඥ වෛද්‍යවරිය කියනවා වෙනත් රටවල් වල බස් නැවතුම් පොළ පවා තීරණය කරන්නේ සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා. මොකද මේ සියලු දේ තුල තියෙනවා සෞඛ්‍ය ආරක්ෂිත බව. නමුත් අපි එහෙම නැහැ. අපි මේ දැවැන්ත ව්‍යසනයකදී වසංගතයකදී පමණයි මේට හුරුුනේ මේ වගේ දෙයක් තියෙනවා කියලා අපි දැනගත්තේ. නමුත් අපි ඉදිරියට කටයුතු කිරීමේදී සෞඛ්‍යයට වැඩි ඉඩක් ලබා දුන්නොත් එහෙම අපිට බොහොම නිරෝගී යහපත් අනාගතයකට යන්න පුළුවන්. ඒ සඳහා තමයි මේ පාර කැපෙන්නේ. ඔව් ඒක ඉතාම වැදගත් කාරණාවක් සහ ඒ අනුව මේ දිනවල කෙරෙන රටේ කටයුතු වලදී ඒ සෞඛ්‍යංශවල නිර්දේශ ලබා ගැනීම ඔවුන්ගේ මාර්ගෝපදේශ පිළිපදීම ඉතාමත්ම වැදගත් කාරණාවක් කොට අපි දකිනවා මේ කොරෝනා පාලනයේදී නිසි බලධරයා බවට පත් වෙන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඔහු නම් සඳහන් කළේ අසංග මේ පවතින තත්ත්වයත් එක්ක මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් තිබෙනවා නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මැතිවරණයට යහැකි කියලා දැන් මේ අද අරුණ පුවත්පතේ අපිට ඊට පහළින් ওই ප්‍රධාන සිරස සලේට පහලින් දකින්නට ලැබෙන අනුසිරස්සලයේ ඊළඟ සිරස්සලයේ තමයි මහමැතිවරණයේදී ඡන්ද මැදිහත්සාන වලට PHI ඩා
මෙතන තිබ්බ ඡන්දෙට වඩා ඡන්ද වෙනස් වෙන්න පුළුවන්. අර ඇඟිල්ල පාට කිරීමත් මේ පාර වෙනස් වෙනවා එන සඳහා විකල්ප අධ්‍යයනය කරමින් ඉන්නවා කියලා තමයි දැනට අපට තොරතුරු වාර්තා වෙන්නේ. වේද මෙතන තව එක කාරණාවක් කියනවා ඡන්ද මධ්‍යස්ථානයේ තුල දීම ඡන්දේ ගණන් කිරීමට. ඡන්ද ගණන් කිරීම සඳහා වෙනත් තැනකට ඡන්ද පෙට්ට රැගෙන යාමට විනා මේ මේ වෙනුවට ඡන්දය පවතින ස්ථානයේම ගණන් කිරීම සඳහා අවධානය යොමු වෙනවා කියලා මේ සියලු මේ හමුවේ ඡන්දය පැවැත්වීමේ ඉඩකඩ ක්‍රමානුකූලව වැඩි වැඩියෙන් විවෘත වන බවක් පේනවා. සහ අපි දන්නවා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලට ගිහාම ප්‍රගීත විශේෂයෙන්ම කොළඹ රාජකීය විද්‍යාලය ගත්තොත් ඩීඑස් රාජකීය විද්‍යාලය ගත්තොත් එහි විශාල පන්ති කාමරයක් තුල විශාල පිරිසක් ඉන්නවා මේ විවිධ පක්ෂවල නියෝජිතයන් සහ මේ ඡන්ද ගණන් කරන නිලධාරීන් මේ සියලු දෙනා එක කාමරයක් ඇතුලේ දාලා ඇත්තටම වහලා තියෙන්නේ. ඉතින් මේ මෙවැනි තත්වයක් තුල මෙවැනි වසංගතයක් තුල මේ කාරණාවට යන්න විදිහක් නැහැ. ඒ නිසා ප්‍රායෝගිකව මේකට උත්තරේ කොවිඩ් වලට මේ හැංගිලා ඡන්දය අයින් කරන එකවත් ඡන්දය දුරට යවන එකවත් නෙවෙයි. ඒ නිසා මේ රජය ඊටාම උනන්දුවෙන් ඊටාම පැහැදිලිව ප්‍රකාශ කරනවා මේකට සෞඛ්‍ය ආරක්ෂිතව අපි මුණ දෙන්න ඕනේ. ඔව් එහෙම තමයි පවත්නා තත්වය මැතිවරණයේ පිළිබඳව තවත් සිරස්සලයක් මට මුණ ගැහුණා සංඝ ජනාධිපතිවරණ රාජකාරී කළ නිලධාරින්ගෙන් 90%ක් මහ මැතිවරණ රාජකාරී වලටත් යෙදවීම පිළිබඳව තවත් කාරණාවක් උතනදී මතුවෙනවා. ඒකත් ඔය මේ මේ මැතිවරණය මේ මොහොතේ පැවැත්වීමට යම් විරුද්ධත්වයක් ප්‍රකාශ කරන පාර්ශව මත කරන තවත් දෙයක්. ජාත්‍යන්තර නිරීක්ෂකයින් ඉන්නවා මැතිවරණ නිරීක්ෂණය කිරීම සඳහා මේ රටට. එතකොට මේ පවතින තත්ත්වයත් එක්ක ජාත්‍යන්තර නිරීක්ෂකයින් ගෙන්වා ගැනීම මොනතරම් දුරට හොඳද නරකද කියන කාරණාව පිළිබඳව අවධානය යොමු වෙලා තියෙන්නේ. යම් තත්ත්වයකින් අපි මේ රටේ පාලනය කරගෙන හිටියට වෙනත් රටවල ওই නිරීක්ෂකව එන රටවල තත්ත්වේ තරම් සුබදායි නොවන නිසා අපි කොහොමද එහිදී කටයුතු කරන්න කියලා ප්‍රශ්න පැන නගිනවා. ඔය අතරේ අර අසංග කිව්ව කාරණාවත් එක මම මේ හුරේ රහසන් විජේනායකගේ කාටුන් එක සම්බන්ධ කරන්න කියලා හිතුවා. හුරේ රට හම් වෙලා තියෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයා වගේ අපිට පේන්නේ ඇදලා තියෙන හැටියට සෞඛ්‍ය අංශ කොරෝනා වලින් බේරිලා ඡන්ද තියන්න පුළුවන් ක්‍රමයක් හදනවලු කිව්වහම උත්තරේ හම්බ වෙනවා මෙහෙම ඒ තරියන්නේ නැහැ ඒ පාර ඩෙංගු වැඩි වෙලාලු බං කොරෝනා නිසා කොරෝනා යන්තමින් එහෙට මෙහෙට වේගෙන එනකොට පාර කැපීගෙන හරියාගෙන එනවයි කියලා හිතුවට ඒත් හරියන්නේ ඩෙන්ගු වෙනවා කියලා තමයි ඊළඟට කියන්නේ මොන විදියෙන් හරි තමන්ගේ ඡන්දය ඇතර දාන්න හදන්නේ තමන්ගේ අවශ්‍යතාවය ගැන තමයි මෙතනදී කතා කරන්නේ. හැබැයි අපි විශ්වාස කරනවා මේ තිස්සත්නායක මැතිතුමාගේ ප්‍රකාශයත් එක්ක අපිට පෙනී යන තත්ත්වය තමයි ඉදිරියේදී මේ සෑම පාර්ශ්වයක්ම වගේ එකග වේවි යම් යම් වෙනස් වීම් එක්ක නව තත්ත්වයන් එක්ක මැතිවරණයේ පැවැත්ම පිළිබඳ එකග වේවි කියන තත්ත්වයක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. අපිට තියෙන පොඩි වෙලාවක් අසංග කිරින් ඉදිරිපත් කරන වාර්තා ටික. ප්‍රගීත විශේෂයෙන්ම කොළඹ තදබදයේ පිළිබඳව පාක් ඇන් ඩ්‍රයිව් විසඳුම ළඟදීම සතියේ දිනවල කොළඹ නගරය තුළ පවත්න දැඩි වාහන තදබදයට පිළියමක් ලෙස පාක් ඇන් ඩ්‍රයිව් ක්‍රමවේදය කඩිනමින් හඳුන්වා දීමට උත්සාහ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යෝජනා කරලා තියෙනවා කියන මේක ඉතාම සුබවාදී ආකල්පයක්. මොකද මේ මේ කොළඹ තදබදයට අපි අවුරුදු ගාණක් තිස්සේ අවුරුදු 10ක් 15ක් තිස්සේ දුක් විඳ වද විඳ උත්තරයක් නැතුව ඔන්න ජනාධිපතිවරයා මේකට මැදිහත් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේකට හොඳ විසඳුමක් ලැබේ අනිවාර්යයෙන්ම. සහ දැන් පහුගිය දිනවල මේ වසංගත තත්ත්වයත් එක්ක අතිශය ජනාකීර්ණ ප්‍රදේශ පවා ජනසුන් වීම නිසා මේ තත්ත්වය තරම් අපිට බලපෑවෙන්නේ නැහැ. දැන් පුරුදුත් නැහැ මේ තදබදේ වාහනවල ගිහිල්ලා කාටවත්. ඒක තමයි කියන්නේ. දැන් පෙනී යනවා සමහරලාට පාරට ගියාම අර මේ 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 හොඳට ඩ්‍රයිව් කරපු අයත් දැන් නිකන් පුරුදු නැති ගානට පුරුදු වෙන ගානට එල්බෝඩ් ගානට පත් වෙලාද කියලා වෙලාවකට හිතෙනවා. අර කාලෙකට පස්සේ පාරට බැස්සම වෙන තත්ත්වය තමයි මේ අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. කොහොම වුණත් තව කාරණාවක් ඔකට එක්කස් කරන්න ඕනේ අසංග. මම දැක්ක තවත් පුවත් වාර්තාවක් පහුගිය දිනවල නැවත වතාවක් මේ වාහන පාක් කරනකොට අය කරපු ගාස්තු පිළිබඳව ඒ නැමතේ ගාස්තු අය කිරීම සඳහා කොළඹ මහනගර සභාව ඇතුළුව මේ ආයතන නගර ආශ්‍රිතව ඒ ආයතන කටයුතු කරමින් ඉන්නවා කියන එක පිළිබඳව වාර්තා දැනට පළ වෙනවා. ඒ වගේම ජනාධිපති ගෝඨාභයට දහස් වරක් ස්තුතියි. මෙහෙම කියන්නේ තමාට කඩිනමින් නීතියේ සාධාරණ ඉටු කිරීමට මැදිහත් වීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය දහස් වරක් ස්තුතිවන්ත වන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා ඉරිදා මෞබිමට ප්‍රකාශ කරලා තියෙනවා. කාරණාව නම් පොම පෞද්ගලික එකක්. එතුමාගේ එතුමා සම්බන්ධ වීඩියෝ පටයක් සංසරණය වුණා කියන එක තමයි මෙතන ආපු කාරණාව. චෝදනාව සතියන්තයේ ප්‍රමුඛ පුවතක් මේක. පුවතක් බවට පත් වුණා. ඉතින් අවසාන
වශයෙන් මෙතනදී අපි මේ 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 ඔවුන්ගේ පෞද්ගලික කාරණාවක් නිසා ඒ පිළිබඳ වැඩි අවධානයක් සතියන්තයේ යොමු කරන්නට පහුගිය දිනවල කටයුතු කරේ නැහැ. නමුත් අවසාන වශයෙන් මේ කාට වුණත් පක්ෂ විපක්ෂ බෙහෙද නොබලා නීතිය සාධාරණව ඉටුවීම පිළිබඳ සතුටටපත් වෙන්න පුළුවන් කමක් තියෙනවා. හැම කාරණාවකදීම එහෙම වෙනව නම් ඒ වඩාත් හොඳයි කියලා හිතනවා. ඔය අතර තියෙනවා මේ මෞබිමේ තවත් දකින්න සිරස්සල දෙකක් සජිත් පිළට ගියායට කරන දේ අකිල කියයි. ඊළඟට දකුණු පසින් තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රකින්න දයාසිරි සටනක කියලා. මැතිවරණයක් අතළඟ තියාගෙන ප්‍රධාන පක්ෂවල ප්‍රධාන ධාරාවන්වල ඇති වී තිබෙන ව්‍යාකූල තත්වයන් පිළිබඳව මේ ලෙස අපට වාර්තා කරන්න පුළුවන්කම තිබෙනවා අද ප්‍රධාන පුවත්පතක් ඇසුරේ. सौख्य प्रभृति अणु आगमिक स्थान जनतावट विवृत कलियुतुकारणावधान मुकर्लतीनवा सौख्य आरक्षण उपदेश निशिपारी पेलीपादी इद्रेदी आगमिक स्थान वल आगमिक कटयुत वलट जनता सहभागी करवीम संबंधी अवधान मुकलयुत बाब अग्रमाते महिंद राजपक्ष महता प्रकाश कलती नो अद बहुम सुविशेषी हेता बहुम सुविशेषी मे दिन शिशेम अभी मतक्रटोने दौद्यान क्रिस्तियानियाय विशेषेन्म मुस्लिम व्यतिमतुंट विशेष दिन की पैकसा मे मे गतमेन कालयात एक् दौद्ध आय विसक्समुवा दसहाट पोसोन एनवा मे सियलुदेवाक् आगमिक स्थान जनता बट किसियां क्रम वेद्या की नियुक्त आरक्षा सहित मे वसांगत पैतरीम अडुकरमीन කොහොමද ක්‍රියාත්මක කරන්න කියන කාරණාව මේව හැමදාම වහලා තියන්න බෑ ප්‍රගීත්. ඔව් දැන් මේ ඉදිරි මේ මේ පොසොන් රාජ්‍ය පොසොන් උත්සවයේ සමරද්දිත් මිහින්තලා මැදමලුවට සීමා සහිත පිරිසකට පෙරවස් සමාදන් වීම සඳහා අවස්ථාව උදා කර දීම පිළිබඳ සාකච්ඡා වෙලා තිනු. විශේෂයෙන් අපේ වයබුර්ධ උපාසක අම්මලා උපාසක මහතුරුන්ට වඩා විශේෂයෙන් තරුණ අයට සහභාගී වෙන්න කියන ඉලි මේක වැඩපිළිවෙලක් ඇතුව ක්‍රියාත්මක වෙන දෙයක්. වෙනද ගියා වගේ නිදහස සිල් ගන්න යන්න බැරි අපි සීල සමාදන් වැඩපිළිවෙල නිදහසේ ක්‍රියාත්මක වේ. විකේසී විතත් මේ පවතින තත්ත්වයට අනුව හැඩ ගැසෙන්නට සිද්ධ වෙලා තිනවා. රාමසන් සමරන මේ වෙලාවේ අපේ මුස්ලිම් බැතිමතුන් එම නැත්තන් සහෝදර සහෝදරියන් එයාටත් සුභාශිෂණ එක්කසු කරන්න ඕනේ. ඊයේ සඳ දැක්කය නව සඳ බැලීමේ අනතුරුව සඳ දැකීමේ අනතුරුව සමාන සඳ දැකීමේ අනතුරුව එය මේ උත්සවයේ සමරනවා. ඒ අතර මෙන්න මේ පුවතින් අපි සඳ බලන්න එන්න පාතිමා. එමයි ගීතෙන් කියන්නේ මෝසම සක්‍රීය වීමට ප්‍රථම කොළඹ ඇලමාර්ග පිරිසුදු කිරීමට ජනපති නියෝග කළා. ඊළඟට අපිට ඇති වෙන්නට පුළුවන් තත්ත්වයට පෙර තියාම සූදානම් මේ තත්ත්වයක් තමයි මේ අපට දකින්නට ලැබෙන්නේ. අපි අවසන් කරන්නට මේ පත්‍ර වාර්තා මෙහෙම තියෙද්දී වැඩි දිනෙකගේ ඊයේ අවධානය දිනාගත්තු රිස්වාන් පිළිබඳ සටහනක් තිබමින් සමුගන්න එක හොඳයි කියලා හිතනවා අසංග මේ පත්‍ර වාර්තා වලට සමුදීම. විශේෂයෙන්ම දමිල තරුණියක් තමයි සියදිවි හානි කරගන්න මේ තීරණය ගත්තේ. නමුත් ඇය දමිලද මුස්ලිම්ද සිංහලද කියලා බැලුවේ නැහැ. මුස්ලිම් තරුණෙක් ජලයට පැන්නා ඇයව බේරගන්න. දෙදරුපියෙක් දෙදරුපියෙක් මොනවත් හිතන්නේ නැතුව ජීවිතය ගැනයි හිතුවේ අර තරුණියගේ. මේක තමයි මේ රටේ මිනිස්සුන්ගේ තියෙන මනුෂ්‍යත්වය. තමන්ගේ ජාති ආගම කිසිම සම්බන්ධයක් නැහැ. ඊට පස්සේ මේ තරුණයා ජීවිතක්ෂයටපත් වෙනවා. මෙන්න මෙන්න තියලා මෙහෙම මෙහෙම තියෙද්දි තමයි ඔහුට බේරගන්න බැරි වෙන්නේ. ඔහු පොලිසියේ පොලිසියේ අය සිංහල එතකොට සිංහල මුස්ලිම් දෙමළ කිසිම ಜಾති ભેදයකින් තොරව මේ අය මරණයත් එක්ක සටන් කරනවා. තමන් ඊළඟ තප්පරේ හුස්ම ගන්න සටන් කරනවා. මේ දේවල් දකිනකොට කල්පනා වෙනවා මොහොතකට අපි සමහර වෙලාවල් වලට ඇතැම් ಜಾතිින් අතර ආගම් අතර ප්‍රශ්න ඇති කරගෙන සටන් කරන්නේ මොනවා ලබා ගන්නද? තව මොහොතක් ජීවත් වෙන්න අනාගතය යහපත් කරන්න. එනිසා හිතන්න ඕනේ නොපෙනෙන කතාවක් මේ ගැතුලේ තියෙනවා කියන කාරණාව විශේෂයෙන් කියනකොට මොකද ප්‍රගීත් කොරෝනා අස්සේ කොරෝනා නොවන කතාවක් තමයි මේ කතාව. මේ පිළිබඳ බොහොම අනුවේදනීය සටහනක් තබලා තියෙනවා සුවිශේෂ කෙනෙක්. ඒ තමයි මනුස්සකම ගැන මුස්ලිම්ද සිංහලද දෙමළද කියලා බෙදෙන්නේ නැතුව රතු පැහැති රුධිරය ඇඟේ දුවන්නේ ඒකේ තියෙන මනුස්සකමට කදිම පාඩමක්. විශේෂඥ ශල්‍ය වෛද්‍ය සමීර ජානක ජයසිංහ කළුබෝවිල රුහලේ ඉඳලා සටහනක් තියෙනවා මේ විදිහේ බොහොම අනුවේදනීය. අපි හැමතිස්සෙම හිතන්න ඕනේ මිනිස්සු කියලා. ඇඟේ දුවන්නේ ලේ, ඒ ලේ රතු පාටයි. ඒක සිංහලද මුස්ලිම්ද කියලා වෙනසක් නෑ. රිස්වාන්ට ස්වර්ගයේ හමු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කන්‍යාවිය නම් හම් වෙන එකක් නෑ රිස්වාන්ට.
හැබැයි ඔහු කළ ක්‍රියාව ඒ වීර ක්‍රියාවක් විදිහට රට දකින්න බෞද්ධ චාරිත්‍රානුකූලව අවසන් කටයුතුයේ ස්වාමින් වහන්සේලාගේ මැදිහත් වීමෙන් ඔහුට කොයිතරම් මිනිසුන් සහ මේ ප්‍රදේශවාසීන් ගරු කරලා තියෙනවද බෞද්ධ ස්වාමින් වහන්සේලායි ඔහු ගැන කියන්නේ ඒ තමයි සුවිශේෂයි මේක තමයි අපාතර තියෙනුනේ එකමුතුව මේක තමයි ශ්‍රී ලාංකිකයෝ විදිහට අපි හැමදාමත් දැක්කේ කරදරයකදී කිසිදු ભેදයක් බින්නයක් නොබලා පිහිට වෙන ස්වරූපයේ එතරදිත් අපි දැක්කා හොඳයි අපි එහෙමනම් සමු ගන්නවා මේ తాවකාලික සමු ගැනීමක් මේ සාකච්ඡා දිගටම පවතිනවා මේ සුන්දර ඉරිදාවේ දැසන 10 දක්වා මේ වැඩසටහන දිගටම ක්‍රියාත්මකයි එහෙනම් අවසරයි තරංගවිල්ල ඉන්න ඕ තරංගත් එක්ක අසංග ඉන්නෝ දිගටම ඔපේක් එහෙනම් ජය වේවා එසේ වේවා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.